නකූලබවාද සම්පූර්ණයෙන් වැැලිලා ග හිල්ල තියෙනවා. මේ තත්ත්වෙන් අපේ අනාගත පරපුරවන දූදරුවෝ ගලවගන්න එක විශේෂය නවුන්ගේ ආකල්ප හදාගන. අපි දරුවෙකුගේ සංවර්ධනය ඉතා වැදගත් අංගයක්වි දියට ගන්නේ සදාචාර සංවර්ධනය. නීතිකරු පුරවවැශයෙක් හදා ගන්නන්නේ කොහොඳද කියෙනෙ අපි පාසැල්ල ශසාල වශයෙන් විශෂය මාලා හදාගන උගන්න නවා. එහෙම තියෙන අධ්‍යාපන සේවයි. යම්විදිදියකින් නීත්‍යානුකූල නොන විදිහට විශාල වශයෙන් පක්ෂක් ග්‍රාහීව කටයුතු කරන්නවා නම් ඒ දූදරුවන්ට සාධාරනයක් ඉෂ්ට වෙන්නේ නැති රටක. අපි අනාගත සංවර්ධන සිහින සුබවාදී දැකුම් කොහොමද දකින්නේ. ඉති මෙන්න මේ ප්‍රශ්නයගැන ඇද මමහිතන හුඟක් ශබ්ද නගල කතා කරන්න සිද්ධවෙලා තිෙන. අපි දැක්කා අධ්‍යාපන ශේත්‍රයේ විශාල වශයෙන් දේශපාලනි කරණය වුණනා. ගවකවා බොහෝ රජයන්න යටතිය. මම විශේෂ රජයකට දොස් කියන්නේ නැහැ. බහෝ රජයන්න යටතේ මේ දේශපාලනි කරණය වුණනා. ගුරුවරුන් සියලුම විභාගවලින් සමත්වෙලා ගුරු පත්වීම් දෙනකොට අන්තිම තෝරාගත් ලැස්තුව මන්ත්‍රීවරයට ඇව්වාඒ කාලේ. ඒ අවපුවම මන්ත්‍රීවරයා තමුන්ට ගැලපෙන නම් ඉතුර කල්ල අනිත්‍යේව කපල දැන්වා ඒ වි ගරුව තුත් ක ගැනීම දේශාලි කරයවු. ී න් යි නැතුල් කිීමේදී ඇමතිවරයාගේ මන්ත්‍රීවරයාගේ චිට්ට කරතම යුදහල්පතිරු ලමුන් ගත්තේ. මේ තත්වේ දැඩි ලෙස වෙනස්ව වනු වකකානුවන් අපි දැක්ක එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රම සිංහම ඇතිතුමා ඒවාකට අධ්‍යාපන ඇමතිවෙලායින් දෙෙදදිී. එතුමා පාසැල්වලට දරුවන් නැතුළත් කිරීමේති සම්පර්ණ දේශපාලන බලපෑම් නෙකුත් බලපෑ ඉවත් කරලා ඉතා සාධාරන වැඩකරන්න උත්සාහ ෙරවා. මේ සාධාරණ ක්‍රියාවලි අපේ රටට නොහුරුයි. අපි රටේ ජනතාව පවා හිතන්නේ හැම කෙනෙක්ම හිතන්නේ එම ඉතා සාධාරණ ක්‍රියාවලයක් තියෙන්ෙන බැරිය ගෙලේ තරමට මේක නූහරුයි. ඒ තරමට අපේ ආකල්ප පිරිහිලා. මන මතකයි රනිල් වික්‍රමසිහම ඇත්තුමාගේ වකවානුවේ එතුම පාර්ිමේන්තු මන්ත්‍රීවරයකුගේ ඇමතිවරයකුගේ දරුවෙකුටත් ලියුමක් දිලා විශේෂ ජනප්‍රපාස කකේ ඇතුළ කරන්න කටයුතු කරවෙනෑ. ඒ තත්ත්වය නිසා අන්ම එතුමාට දෝශා ියෝගකට මුණ දෙදන සිද. මේවිද තත්ත්යක් ඒකාලෙ තිබුණ ආයත් තත්ත්වය වෙනස්සලා අධ්‍යාපන ශේත්‍රයේ විශල වශය දේශපාලි කරණය වෙලා ගුරුවරන්ගේ තත්වය පහල ගිහිල්ලා. අද අප හොඳද විදුහල්පතිවරුහහා ගන්න බරිවෙලා තියෙනු. විිවිදධ ප්‍රශ්න වලින් අධ්‍යාපන ශේත්‍රය විශාල වශ දෂත තියන වක්වවානු. ම ීම ව චාර ත්වයක පත් හ විසා උද ෝ ග ල් ැති ැන් වරදු හ රක දෙදක ස්සල්ල. විතරක් නම අන්තිමේ පිළිබන් ප්‍රශ්නය ශ්‍රේෂ් ාති කරනය දක්වා ගිය. එ ගී ශේෂ් ාධි කරන අන්තිම නියම කරන්න සිද්ධ වනා ද දර ඇතු ත් ර ්‍ර ලා. ඇතිමුණ දේවලත් හරි ්‍රියාත්මක වුණේ නෑ. එනිසා අන්තිමේ ශ්‍රේෂ්ඨාධි කරනයට මැදිිහත් වන සිදූන. දැන් මේක අන්තිමටත්වය පසුගේ වසරේ දෙදස් දහය වසරේ මැයි තිස්සෙක් වෙනිදා. අධ්‍යාපන නමත්‍යංශය අංක විසියක ධරණ චක්‍රලයකනය. අවසාන වශයෙන් මේ බොහෝ දේවල් සැලකිල්ලට අරගෙන සෑහෙන පැහැදිලි. යහපත් ක්‍රමවේදයක් ඉදිරිපත් කල තිබ තු රීම පිබඳ. චක්ටලන පිටිපක් මෙමත මයගව තියෙනවා මේ චක්ට ලේකන අයටතේ ලමුන් තෝරාගෙන විශේෂෙන් විදුහල්පතිවරයාටක වගගීම බාරදීල අසාධාරනයක් වැරැද දක්වුණොත් ඒ වැැරදේ වගේම විදුහල්පතිවරයා ගතතියුතු කියෙන ඒ වගගේම ගුරුවර විදුහල්පතිරයට බාරදලා ල මු ත්ක ක්‍රයාාවල සැල තු ආන් දෝ ලයක ොර ද ක බව ැන හස ල්දන න්න ඒතත්ව එහෙම තිබියදී අද ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු මන්ත්‍රීවරු විශාල වශෙන් ලොකු බලපෑම් කරගෙන යනවා අනිවාර්යෙන් තමුන්ගේ හෙංචයින්ට තමුන්ට උදවකරපයයින්ට දේශපාලන සහයෝගය දක්වනායට ඒ දෙමෝපියන්ගේ දරුවන් පාසැල්වලට ඇතුළු කිීම සඳහා විශේෂ ජනප්‍රය පාසැල්වලට ඇතුළු කිරීම සඳහා ඔවුන්ට යමුකිසි අනුප්‍රමාණයක් ලබාදී යුතුයි කෙළිවල්ල. මේක මොකද තින සාාරණය. ඒරටේ ජනතාවට අපි නොයකුද දේශපාල් වශය සාධරන කංකල දින ඔක්ො පැට්ක තිබුණනාව. අපි කියන්නේ අඩුම ගානය අධ්‍යාපනයවත් මේ වැරදි විළංගුවෙන් ගලවන්න ගළිොල්ල. අධ්‍යාපන තිවත් මේ ආනාගත පර න්නතිය සක ළම හිතා ගෞරව ඉල්ලා හිත්නවා ආඩු පක්ෂ සියල ැති මති රුන්ග මේ ක්‍රියාවල්ලට අතදාලා මේ දූදරුවන්ට වැරදි මාර්ගය පෙන්න්න එපයි කිය. ඒද දරුවන්ට නොබියව තන්න පුළුවන් වෙන්න ඕනේ මගේ අයිතිවාසිකමක් වන පාසල්ට ඇතුළීමටමට සාධාරණ ක්‍රමයක් සාධාරණ සැලකීම සාධාරණ අයිතිවාසිකමක් ඒ තෝරා ගැනීම සොඳහා ලැබුණන කියලා. ඇතරම මේ රටේ ජනප්‍රියයිගෙන පාසැල් පනස් සතරක් පනස් පහත්තමයි තියෙන්නේ. මේකට වසරකට ලැබෙන ආතුම් පත්්‍රමණය හොල ලොම හැත්ත දාහ ඇත් පද තර පතර ප . ැම දහක දහක ප්‍රමායක් ලමයි තමයි ඇතුළකරගන්නපුුව මේ ජනප්‍රේ පසල් පන අතරට. එනිසා අපට පේනවා හැම අවරුද්දෙම දෙමවපියෝ. හැට පන්දාහක විතර ප්‍රමාණයක් දරුවන්ගේ දෙමවපියන්ට ඇතම විශසාෝශයෙන් බලාපොරොත්තු කඩුුණුතත්වක පත්තෙන සිද ලතියනවා. ඒ තත්වය තිබියද මේ පාසල්ලට දරුවන් තෝරාගැනීමට විශේෂ මේ ජනප්‍රියයි කියනු ලබ පාසල් වලල්ට දරුවන් තෝරාගැනීමේදී විශල සාධානත්්‍යයයටත් විනිියෝධභාවයක් තිබියයති. ඒ විනිවිධ භාවය ආරක්ෂා කිරීම විදුහල්පතිවරයාට භාරධීපපු අවස්ථාවග දේශපාල කැමික ටැංගිල ැමොත් මොද වෙන්නේ ඒ දේශපාලනී කරණය වීම තුළින්. ඒ හරහා විදුුවල්පතිවරුත් පටන්ගන්නවා ඉටවස්ස ඒ වටඉන්න අයත් පටන්ගන්නවා. අනිකුත් දේශපාලනය හෙන්චයිය නුත් පටන්ගන්නවා. විශේෂෙන් මුදලට පගාවල් අරගෙන මෙ දූෂන ආදි අලුතෙන් පටන්ගන්න මෙවෙතනි. එ තැනකින් අර චක්කලයකනය කඩලා. ම ෙැ මට පසේ ගරය හල් ප ති ීට පස්සේ බලනවා මටත් වගකීමෙන් අන්ගන්න ළුවන් ම . ඒනිසා සමස්ත ක්‍රියාවලීම නැවත දූෂිත අයහපත් අත්වේක ඇද ල් ර ක් ජාති පක්ෂ ප්‍රශ්න රන්න. ඒ සම ජාතික ප්‍රශ්නේදී ගව ල් හි ප ක් . පැල ේ ල ග නීම ්‍රලයේද අමුන් මේකට ඇගිලි ගහන්නේ නැතුව මේ ච්‍රලේන යනු චක්ලේකන වැඩ ආ ෝ නයක න දුන්ු වැඩි අබියෝ ගෝල්ට න දි චක්ට ලේනයක් නෙවේ. ි යම් වෙනස්වීම සිදුවිය යුතු න සැල න්ද ම ්‍රම න චක්ට්‍රලේකනැකරයට පිළිගන්න. ඒ චටලේකන යනු දරුවන් ැතුලො ්‍රරීම සේර සීයක්ම ඒ අන ක්‍රාත් මක කරන ලා පිල්ලා හින. ඇතටම. අපට දැනැන විදිහට ගරු අධ්‍යාප නැමැතුමා මේ යහපත් ක්‍රමේය අනුගමේගරීම සඳහා දැඩි උත්සාහ දධන්න වපේනවා. එහෙමති එදදි මේක දේශපාලනිරනය ුනත් අපට ේරෙන්නේ නැවත්නේ අධ්‍යපන ශේත්‍රයවත් යහපත් විචාරවත් අත්වක ඇදගෙන යන්න බැරිිය කියෙන මෙතන අවුල්ලුනාට පස්සෙ සමස්ත මේක න මුූල මේ ඇතුලත්වීමේ ක්‍රියාවල අවුලුනනාට පස්සේක දූෂිත වනාට පසේ සමස් පාසල් ක්‍රියාවලීම. මස්ත අධ්‍යාපන ක්‍රියාවලියම දෂත තත්ත්වකට පත්වෙන්න පුලොුණනි. එනිසා, මේ අපි ඉතා පැහැදිලියෝ දකිනවා නැවතත්. ඒ විචාරවත්තත්වෙන් අධ්‍යාපනය ඇත්වීමට පටන්ගන්න අවස්ථාවක් කියලා. මේ තියෙන දහසක් ප්‍රශ්න මැද්දේ. අපි තවතව මේ අධ්‍යාපන තින අනයෙකුත් තංශ. මේ රටක් විදිහට. ඒක යහපත්තත්වයක් විචාරවත්තත්ත්වයක් ඇති කරගන්නවා වෙනුවට අර යන්තමින් පටන්ගත්ත මේ උත්සාහය පවා තිමිරිගේදීම. මරා දමනතත්ත්වයක් ඇති කරන්න තමයි මේ. න්ු පක්ෂ මතිමතුර උත්හකරදය නිසා ඒ උත්සාහයෙන් ඉවත් වෙලා අපි ඉතා ගෞරුවය නාරධනා කරන අධ්‍යාපනයටත් දේශපාලන වශයෙන් අත යන්න එපා කියන ල්ලිීමම පෙක්ත් ජාතික පක්ෂ හට කරන්න බලාපොරොත්වෙනවා මර්ේපත් ඇතු නැ ඇමතුමා දන්නවා මේක විශේෂෙන් පහුගිය රජයේඇත් මැතිමතුරුම්ගේ කන්්ඩායම් දැස්වීමේද. ඒ <laughs> ෙ ම මතිවරු තා කරල ාල උද්ගෝෂණයක් ඇති වෙලා තියෙන ඔවන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියන ආන්ඩු පක්ෂ මන්ත්‍ර රුන්ට පක්ෂකයින්ට ඔවුන්ගේ දේශපාලන සහග්‍ය දක්පුපන්ට සහ මුණන දෙදට බැරිවෙලා තියන. ඇයි ජනප්‍රිය පසක දරවය කෝුන්ගේ ඇතුත් කරගන්න ආණඩුපක්ෂ මන්ත්‍රයරන්ට බැරිවෙලා යනවා. ඒ විතක් නෙමේ ඒසේ ඇතුළත් කර ගැනීම සඳ ඕුන් යවන ලියකකි විලි අධ්‍යාපන නැමැතුමා බාර නොගන්න තත්වකට පත් වෙලා තියෙන. ඒයි නොවන් අවමානයකට පත්වෙ තියෙනවා. ඒ අයි අවමාන්‍යයේඒ අසාධාරණය මගරල කෙසේ හෝ ඔවුන්ට යම් සහයක් ලබ දන්න විල් උද්ගෝෂණයක් ඇතිලතිේ පිඳ අප දැකක් ප්‍රෝ්ක ජනවාරි තුන් වෙනිදා තිබුණු ආණුපක්ෂය කණ්ායන්ම් රැස්සීමති පැනැගකලා තියන්නේ ඉතින් මෙන්න මේ වාතාවරණය අපි දකින්නන්නේ ඉතාමත් අසුභ නැගිටීමක් හැටියට ආ්ඩුපක්ෂ මන්ත්‍රිවරුන්ගේ එතකොට මේ තත්ත්ය නොවිය යුතුයි කියනක අපි දැඩිලෙස කියයා හිටවා මොද අපේ රටේ අනාගත පරපුරේ යහපත උන්නතියව දෙසා. එන් සමයි ඉල්ලා හිටම මාධ්‍යවලනත් මේක ලොකු ප්‍රචාරයක් ලබල දෙන්න අප මේ නොී යුතුතිේ නොළ යුතුය මොකද මේ අපේ දදරු අපි දැන්ඉන්න පරපුර හදාගන්න වැරෙන්න්නම් අපිට. වත්මන් පර නොයක ප්‍රශ්නතියන මුන්නාම්සල දන්න මාධ්‍යදන්න. එහම තියෙද. අපට තින එ එකම බලාපොරොත්තු අනාගත පරපුර. අනාගත පරපුරතේ හපත් ආකල්ප සදාචාර සංවර්ධනයක්. සමාජ සංවර්ධනයක් එකනෙක ජීවත යුත්තෙ කොමද එක කනිිකාට සැලක යුත්තය කොමද මේ සංවර්ධනය පිළිබඳ සියලූ. අවබෝධ ලබා දෙන්න දදරුවට පුළුවන් එකම තැන මේ අධ්‍යාපනය පාසල් පද්දති. එනිසා මේ පාසැල් පද්ධතිය විචාරවත් කිරීම ඉතාම් වැඩගත්. එහෙම නැතුව මේ තියන විවිධ ප්‍රශ්න දූෂණ මේ අක්‍රම එකතා තියන සමාජයක. මේයටට යහපත්ලෙ සංවර්ධනය ක ල අපට හිතන්න පුලුවන්කමක්නෑ. ඒනිසායි අපි කියන්නේ පාසල් පද්ධති අධ්‍යානයට අත ය ප කෙළලවේ. ද ඒ ගෞරවාන් රධනය ිස ොහො සද ාවෙන් කියන්නේ. එතනින්මත් අනා තයටටත් මේ ප්‍රශ්න විසඳන්න ඉති යන්න සාධහරණ සදාචාරවත් නීති ගරුක නී ර ර ද ක .